මං විහිළුවක් කළේ අනේ නිකේත මොන හිකන ලෙද්ද ඔයානේ නියම කොල්ලා හා නැද්ද ඔව් මං නියම කොල්ලෙක් තමයි නැත්තම් නිකේතයාගේ වාහනේ පොතයි උගේ සල්ලි ඔයා ගල්මරට දාන්න බෑනේ ඔයා කොයි වෙලේ හරි ඔයිට වඩා දෙයක් ගෙනත් ඔය අල්මාරියට දානවා කියලා මං දන්නවා හරි හපනනේ ඔයා මේ අරවින්දි මාව නිකන් විහිළුවකට ගන්න එපා හොඳේ ඕතින් කොහොමත් ඔයා මගේ සැබෑ දක්ෂතාවය අගය කළේ නෑනේ නිකේත වගේ ඔලු ඉදුම් මොගත්ත බොරු සෝබනකාරයන්ට වඩා මගේ මුලේ හොඳට වැඩ කරනවා කියලා දැන්වත් ඔය අවංකව පිළිගන්න මට සමා වෙන්න සහන් මේ ගෙදරටයි සල්ලිවලටයි වහවැටිලා ඔය අමාව මැරිකලා කියලයි මම මෙච්චර කල් ඇත්තටම හිතාගෙන හිටියේ ඔයා නිකේතලගේ ගෙදරට කුකම් පෑවේ මේ වගේ මාස්ටර් ප්ලෑන් එකක් හිතේ තියාගෙන කියලා මම නිකමටවත් හිතුවේ නැහැ. ඔයා මට වඩා පුන්සරාට ඇත්තටම කැමති නැහැ නේද? මොකද ඉන්නේ? මේ මම මේ වැඩ කරන්නේ ඔයගේ පටු අරමුණු වලින් තියාගෙන නෙමෙයි අරවින්දි. මගේ ප්ලෑන් එක තාම වැඩ කරන්න පටන් ගත්ත විතරයි. අපි කොහොම හරි මේ අල්මාරියේ තියෙන සල්ලි දෙගුණයක් තුන්ගුණයක් කරගමු. ඊට පස්සේ නිකේතගේ ගේ සල්ලි දිලගමු. එතකොට බැංකු ප්‍රශ්නෙකුත් නැහැ. ටැක්ස් ප්‍රශ්නෙකුත් නැහැ. නිකේතර මල් ළඟ දන ගහන වැරෙන්න වෙන විකල්පෙකුත් නැහැ. චන්! එයා! ඔයාට පොඩි දෙයට අත රිදෙනවනේ අනේ. ඔයාගේ මහලොකු පුරුෂ ශක්තිය. මම හුස්ම ගන්න බැරි කියලා බය වුණා. මම මේ මගුලක් අහන. හලෝ. පුන්සරාදුව. බැංකෝ කවුද මහත්තයා පුන්සරාදු මට කතා කරනවද දරුවෝ දෙන්න බය වෙලාද දැන් හවස් වෙන්නත් එනවනේ කෝකටද කල්පනායෙන් ඉන්න අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා මුන්නතිය වුණත් පොඩි එවුන් දෙන්නට මේ මුකුත්ම දැනගන්න තියන්න එපා පොඩක් ඉන්නකෝ මහා මිනිස්සු කරන විකාර පිස්සු වැඩ නිසා මේ පොඩි එවුන් පලි නෑනේ ඈ හරි අපි හිට එන්න බුදුසරණයි මොකද මහත්තයා වෙලා තියෙන්නේ ආයිත් ප්‍රශ්නයක්ද මේ මිනිහා පිස්සෙක් වගේ දොඩවනවලු අර නොදරුව දෙන්න හොඳටම බය වෙනවා දෙයියනේ මොකද වෙලා තියෙන්නේ කියන්නකෝ
ණය ගන්න තැනක් නැති නිසා ඉස්සරහා ගෙදර මිනිස්සයගෙන් ණයක් අරගෙන කාර් එක ඔක්කොසට තියලා හවස ගෙදර ඇවිදින් තනියම මායෙන් hina වෙනවලු. දුරවනේ මේක මගේ වැරද්ද නෝනා. මුලින්ම මේ ගේ කඩා දාලා අලුත් ගයක් හදන්න ලෑස්ති වෙච්ච වෙලාවේ අපි ඒකට ඉඩ දුන්නා නම් එහෙමනම් මේ මිනිහා කාටවත් ණය වෙන්නේ නැහෙනේ. අපිටත් උදව් කරන්න තිබුණා. මොකෝ අපිට කියලා දරුවෝ දෙන්න තුනක් ඉන්නවා. මේ හැමදේම දෙන්න වෙන්නේ ඊ ළමයාටනේ. දරුවා ගැන විශ්වාස නොකර පරාන බුද්ධිය තියාගෙන අර නොදරුවෝ දෙන්නට ගේලිව්වේ ඔයා. ඔයා ඉවරද්ද ගලේ. දැන් ඊ අහිංසකයට පිස්සු හැදිලා. නිකම් විකාර කියන්නේ නැතු ඉන්න. පිස්සුද නැද්ද කියලා හරියට දන්නේ නැහනේ. හැබැයි මිනිහා ණය වෙලා තියෙන හැටියට පිස්සු නොහැදුනොත් තමයි පුදුමේ. අපි මේ ගේ උගස් තියලා මේ දරුවගේ ණයෙන් කොටසක් හරි නිදහස් කරලා දෙමුද? ඇයි මහත්තයා මං කියන දේ අහන්නේ නැත්තේ? අපි ජීවත් වෙලා ඉන්න කාලේ දරු මුණු පුර දුක් විඳිනව බල බල ඉන්නකේ තේරුමක් තියනවද? හුඟව සතුටින් තියෙන එක නේද අපේ වගකීම? මේ අපි මේගේ විකුණලා හරි උගස් තියලා හරි කමක් නැහැ. මොන්ද ඔය දරුවව ණයබරින් නිදහස් කරලා දාමු. ඇත්තටම නිකේත ගැන මගේ කිසිම විශ්වාසයක් නැහැ. අපි කලිනුත් මේ ගැන ඕන තරම් කතා කරලා තියෙනවනේ. හ? නිකේත ඕන මගුලක් කරගත්තාවේ. කේතට බැන්නට මොකද මහත්තයත් ඔහොමමයි. හැමදාමත් හිතුවක් කාර්කමටයි තනි මතයටයි වැඩ කරේ. හැබැයි මගේ කොල්ලට මුකුත් වුණොත් නම් මම මේක මොහොතක් ජීවත් වෙන්නේ නැහැ. ඔය ඇඬිල නැත කරගන්න. ප්‍රෙෂර් එක හැදිලා සිහි මුරිජා වුණාම නිකේතෙන් නෑ ඔයා හොස්පිටල් එකට ගිරියන්නේ.
ලෝකේ තාත්තට මොකද්ද වෙලා තියෙන්නේ? මං එක්මං වුණා වැඩි. සහනුයි ගෑනේ දැනටමත් තුන්ට දුන්න තාතා උරසල්ලි කියලා තැනගෙන තන්නේ. හෙට උදේම ගිහින් ඒ තාතා ඉල්ල ගන්න ඕනේ. නිකේත මම මෙච්චර දවසක් ඉවසන් හිටියා. මොකද මේ විකාරේ? හරිට පිස්සු හැදෙලා වගේ. මොකද්ද මේ කරන්නේ? දැන් දවස් කීයක් ඔෆිස් ගියේ නැද්ද? ඔය විදිහට පිස්සු රටලා රස්සාව නැතුනොත් එහෙම මේ දරුව දිනට යන කල මොකද්ද? ආ? මොකද්ද මේ කරන පිස්සු වැඩේ? ඉවරද? නෑ ඉවර නෑ. වා රට වටේම තියෙන බැංකු වලටයි ෆිනෑන්ස් කාරින්ටයි ගිනි පොලි කාරින්ටයි ණය වුණා මදිවට දැන් අර ඉස්සරහ ගෙදර ඉන්න සහන් කියන වෙට්ට පිටර කාරටත් ණය වෙලා මෙහෙම ගියාම කොහොමද මමයි දරුව දෙන්නේ ඔළුව කෙලින් තියා පාර බෙහෙලා යන්නේ? ඉතින් හරි ඉතින් මම එන ඉක්මනට ගෙවල ඉවරයක් කරලා දාන්න. ඉවරම කරයි. ණය නෙමෙයි අපිව. පොන්සර ඇයි පොන්සර ආවා ওই දිනමට කතා කරන්නේ? මම මේ හැම දෙයක්ම කරන්නේ ඔයයි දරුව දෙන්නයි වෙනුවෙන්. මට ඕන උගලන්න සපවත් ජීවිතයක් දෙන්න. සැප ජීවිතයකට ඕන කරන්නේ සල්ලි නෙමෙයි නිකේත. හිතේ නිදහස සැනසීම. ඔයා ලෝකෙටම ණය වෙලා වාගේදී සැනසීම නැති කරගෙන අපේ හිතවලටත් ගින්දර දීලා ඉවරයි. මං ඒ ගින්දර ඉක්මනට නිවන්නම් පුන්සරා. සහන්ගේ මේ මාසේ ණය වාරිකේ මං අදම දුන්නා. ඔයාට කොහෙන්ද මේ හදිසි සල්ලි? මම පහුගිය දවස්වල වැඩ කරපු ඒවායින් මට සල්ලි ටිකක් හම්බ වුණා. කීයක්ද? ලක්ෂයක් විතර හම්බ වුණා. ඒකෙන් භාගයක් මම පොලිය කාර්යයට දුන්නා. හෙට ඇඳ තව සල්ලි ටිකක් හම්බ වෙයි. අපි කොහොම හරි මේ වලින් ගොඩේම වුන්සරා. නිකේත අපේ ජීවිතවල ලොකුම පාඩම කියලා දෙන ගුරුවරු තමයි ලැජ්ජාව හා බය. මේ වෙනකොට ඔයා ඒ ගුරුවරු දෙන්නටම පිටුපාලා ඉන්නේ. හොර දෙන් ලැජ්ජාවකුත් නෑ බයකුත් නෑ. ඔයා සාලිති මහා හයියෙන් hina වුණා නේද? ඒ hina වෙ තිබුණේ ලැජ්ජාවයි බයයි නැතිකම. වාගේ අකමැත්තක් නැත්තම් අපි සයිකියාට්‍රිස් කෙනෙක් ගාවට යමුද? මට පිස්සු නෑ පොන්සරා. මං ඒක දන්නවා. ඒක වෙන්න කලින් යමුයි කියලා කියන්නේ. මට පේන විතර මට නෙමෙයි ඔයාටද ගොයි පිස්සු. සුජීවං අහිරිකේන කාකසූරේන දන්සිනා පක්ඛන් දිනා පගබ්බේන සංකිලිට්ඨේන ජීවිත. කිසිම හිරිකිතයක් නැතුව පව් කරන්න බය නැතුව ඕනම වෙලාවක ඕනම කෙනෙකුගේ දෙයක් බලෙන් උදුර ගන්න මාන බලන අනුන්ගේ ගුණ යටපත් කරන තමන්ගේ යහපත ගැනම පමණක් සොයන කපුටෙකුමෙන් කිලිටි ජීවිතයක් ගත කරන මිනිහෙකුට ජීවත් වීම ඉතාම ලේසි.
බුදුහාමුදුරුව දේවධර්මය කියලා දේශනා කරේ ඕකනේ. පව් කරන්න තියෙන බයයි ලැජ්ජාවයි. දැන් ඔයාට හිතෙන විදිහට මගේ ජීවිතේ මේ තරම් සංකීර්ණ වෙලා තියෙන්නේ මම කපුටු ජීවිතයක් ගත කරපු නිසාද, එහෙම නැත්නම් මෙච්චර කාලයක් දේවධර්මයට අනුව ජීවත් වෙන්න උත්සාහ කරපු නිසාද? ඔයා කපුටු ජීවිතයක් ගත නොකරපු එක ඇත්ත. හැබැයි නිකේත, ඔයාට තියෙන්නේ කපුටෙකුට වගේ සෑහීමකට පත් නොවන කෑදරකම. චූරිදුව දෙනකිටින්ද තාතට පිස්සු ඇදිලා දැම්මයි. මේ තාත්ති හොඳ ඉන්නේ? ඔයි, ඉක්මන් ගල වහින්න, ඉක්මන් ගල වහින්න.